අද විශේෂ වැඩසටහනක් අද පවත්වන්නේ. මේ වැඩසටහන පටන් ගන්න ඉස්සෙල්ල මෙන්න මේ තප්පර ගානක වීඩියෝ එකක් තියෙනවා. මේක නොමිනේෂන් දෙන දවසේ පහුගිය ජනාධිපති මැතිවරණයේ ඔක්තෝබර් 7 වෙනිදා මහින්ද දේශප්‍රිය නොමිනේෂන් ගන්න වෙලාවේ බලන ලීලීවිල්ලක්. ඒක පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ අපි කතා කරමු. And currently, according to the information received by the Elections Commission, 38 candidates have handed over their nominations for the upcoming presidential elections, which will take place on the 16th of November. Republic. Tappara visayage obe dakke pasuge janadhipati metivarneedi නාම යෝජනා දුන්නා ගෝඨාභය සජිත් ප්‍රේමදාස අනුකුමාර නාගනන්දර නාම යෝජනා දුන්නා එක බ්ලොක් කළා. අන්නේ අවස්ථාවේදී නාම යෝජනා බාර ගන්න අවස්ථාවේදී මහින්ද දේශප්‍රියට නාගනන්දගේ නාම යෝජනා පැහැර ගැනීම සම්බන්ධයෙන් මේ ඔක්කොම වැක්සියෝ පක්ෂය ඉදිරිපත් කරපු වார்த்தාව දේශප්‍රිය බලන එක තමයි ඔබ දැක්කේ. ඒ ලියුම මම ඔබට මේකත් එක්ක දානවා. මොකද මේ දැන් මම ඊයේ මේ සජිත් ප්‍රේමදාසට ඇරිය මැසේජ් එකක්. මොකද මේ ලංකාවේ ජනමාධ්‍ය ගැන සත්ත පහක විශ්වාස කරන්න බෑ. හරි, ඔබට විශ්වාසයක් නැත්නම් ඔබට කිසි වැඩසටහනක් කරන්න බෑ. ඒක පළවෙනි දේ, ඔනස්ටි ඉන්ටග්‍රිටි එක තියෙන්න ඕන. මිනිසුන්ගේ ඒක නැතුව මොකුත් කරන්න බෑ. දැන් ඔබ දැක්ක නාගානන්දර මඩ ගහලා ඒක විශාල වශයෙන් දැන් ෂෙයා වෙනවා, කමක් නෑ. ඒකත් හොඳයි. ඒවා අපි ඒවත් හොඳයි. ජීවිතයේදී ඒව දැනගන්න ඕනේ. ලංකාව වගේ රටක මොන තරම් පිරිහීමකට පත්වෙච්ච රටක්ද කියලා. මම ඒ ලියුමෙන් කොටස් කීපයක් ඔබට කියවලා පටන් ගන්න. ඒ මේ තියෙන ලියුම. හරි, මේ දේශප්‍රියට එදා නාම යෝජනා බාර දෙන දවසේ දෙන ලියුම. ඒක කියනවා ඔක්තෝබර් මාසේ 3 වෙනිදා, ඒ කියන්නේ නාම යෝජනා ගන්න දින 4කට ඉස්සෙල්ලා. නැවත කපිල තඹිලි මුල්ලේ මහනුවර, ඔහුගේ මහනුවර නිවසේදී තවදුරටත් සාකච්ඡාවක් පැවැත්වීම සඳහායි මා හැඳවන ලද්දර. එම සාකච්ඡාව පසුදින උදේ පාන්දර 3 දක්වා පැවැත්වෙන ලදී. 3 වෙනිදා එක පහුවදා 4 වෙනිදා උදේ 3 වෙනකන් තිබුණා. පසුව එනම් 2019 ඔක්තෝබර් 4 වෙනි දින අප මුදල් තැන්පත් කිරීම සඳහා මැතිවරණ කොමිසම වෙත යාමට දවල් 12ට මාගේ නුගේගොඩ නිවසට පැමිණෙන බව කැඹිලි මුල්ලි මහතා මාහට පොරොන්දු විය. එම දැන්වීම ප්‍රකාර ජනාධිපති මැතිවරණය සඳහා අප මුදල් තැන්පත් කිරීම සඳහා මැතිවරණ කොමිසම වෙත යාමට 2019 ඔක්තෝබර් මාසේ 4 වෙනිදා මා සූදානම් වී සිටියද තැඹිලි මුල්ලේ චේතනාන්විත තම වගකීම පැහැර හැරෙමින් පසුව අප මුදල් ගෙවීම සඳහා නියමිත වූ කාලයේ පස්වරු 4 ඉක්මවා යාමෙන් පසුව මාගේ නිවසට පැමිණියේ. එදා එතකොට අන්තිම දවසේ සිකුරාදා ආවේ නැහැ. කාලේ ඉවරන පස්සේ ආවා. මේ කියන්නේ අද නෙමෙයි, මේ වார்த்தාව මහින්ද දේශප්‍රියට දෙන්නේ නොමිනේෂන් දවසේ. දිනේ මම කියනවා ඔක්තෝබර් 7 වෙනිදා 2019. පැමිණියේය. එම අවස්ථාවේදී තම පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබා දිය නොහැකි බව මා වෙත දන්වා සිටින අතර ඒවන විට ජාතික ජනතා පක්ෂයෙන් අපේක්ෂකත්වය ලබා ඇති දැනටමත් කපිල තැඹිලි මුල්ලේ මහතා මා ඉදිරිපිට සාකච්ඡා කරන ලද මහේත් සේනනායකට සහයෝගය දෙන ලෙස මා වෙත යෝජනා කරමින් මහේත් සේනනායක මහතා හමු වීමට යයි පවසායි වත යන ලදී. ඔහු මෙසේ වංචනිකව ක්‍රියා කරමින් මැතිවරණය සඳහා අප තැන්පත් කිරීමට නියමිත අවසාන මොහොත දක්වා චේතනාන්විතව හා සංවිධානාත්මකව කූට අරමුණින් වළක්වන ලද අතර ඔහු ඍජුවම සාපරාදී විශ්වාසය කඩ කිරීමේ චෝදනාවකට බරදකරු වන්නේය. මෙන්න මේ ලියුම මම ඔබට දැන් දැම්මේ. මොකද දැන් මේ ඊයේ පෙරේදා රෝෂල හේරත්ගේ වැඩසටහනක් තිබුණා. ඔබ දැනගන්න ඉස්සෙල්ලාම මේ වගේ සාකච්ඡාවක් තියෙනකොට ඔබ දන්නවා අධිකරණය වුණත් ඒකේ තියෙන ඩිකොරම් එකක් තියෙනවා, ඩිසිප්ලින් එකක් තියෙනවා. නැතු මේ සත්තු වගේ සර්පය වගේ කටාපයින් ගන්න ඒක නාගන්න නීතිකේ කැටිට එහෙම හැතරෙන්න බෑ අපිට. නිකම් මේ සත්තු එහෙම හැතරෙන්නේ නැහැ. නමුත් එතන ඒක අන්තිම නීචයන් නිවටයන් නිඳිතයි. මොකද මේ අවස්ථාවේදී සුදත්ත තමයි වැඩසටහන කළේ. මම ඔක්කොම ඔහුට දැනුම් දීලා තිබියේදී, ලියවිලි අවශ්‍ය ඔක්කොම දීලා තිබියේදී ඒ එකක්වත් කෙරුණ නැහැ. ඊට පස්සේ මගෙන් ඉල්ලීමක් කළ තිබුණා කීප දෙනෙක් මේ සම්බන්ධව දැනුවත් කරන්න. මොකද එතන බරපතල විදිහට ලංකාවේ ජනමාධ්‍යයක් හැටියට සමාජ මාධ්‍ය හැසිරීම ගැන තමයි එතන කතා කළේ.
එතනදී මම කිව්වම මොහු ඔක්කොම ප්‍රතික්ෂේප කළා. මම කිව්වා මේ ලීවිලි ඔක්කොම මේ ඔබට ඉදිරිපත් කරන ලීවිලි ඔක්කොම මම එදා සුදත්තට ඉදිරිපත් කරලා තිබුණා. මේ ටික වැඩසටහන යන අතරදී දාන්නේ එකක්වත් දැම්මේ නැහැ. එක තමයි 2019 සැප්තැම්බර් 19 වෙනි දින ඔක්තෝබර් 7 ඉලෙක්ෂන් එක තියෙන්නේ 19 වෙනි දින කපිල තැඹිලි මුල්ලේ ඔක්සම වැසියෝ පක්ෂයේ ලේකම් වෙනවා ලියුමක් please pay 136,250 to my account number කියලා account number එක දාලා bank of ceylon branch boc candy කියලා account number එක දාලා තැඹිලි මුල්ලේ account number දාලා money i paid for the ticket ටිකට් එකට යන වියදම යාට ගෙවන්න කියලා ඔහු ඉල්ලීමක් කරනවා දිනේ ඔක්තෝබර් මාසේ 19 සැප්තැම්බර් මාසේ 19 දැන් මේ ලියුම ඔබට ඉදිරිපත් කළේ නැහැ කීයද්දි කීයද්දිත් කොහේ ලියුම එක ඉදිරිපත් කළේ නැහැ ඊළඟට ඒ ඉල්ලීම ප්‍රකාරව සැප්තැම්බර් මාසේ 20 පහුවදා මෙතන ලංකා බැංකුවෙන් ඔහුට මුදල් තැන්පත් කරපු කුවිතාංශය කැපිල්ලේ තැඹිලි මුල්ලේගේ account එකට 136,250ක් මුදල් තැන්පත් කරපු එක. ඒකත් කිව්වා සම්පූර්ණ බොරුවක් කියලා ඒ ලියමන ඒ වාර්තාව ඉදිරිපත් කළේ නැහැ. මේවා දැනගන්න. ඊළඟට මෙයා ගැන කියන මේ බොරු නඩුවක් දාලා තියෙනවා තැඹිලි මුල්ලට. තැඹිලි මුල්ල කියන්නේ චූදිතයෙක්. අපරාධ නඩුවක චූදිතයෙක්. ඒක තමයි මේ වැඩසටහනට මම මුලදීම සුදත්තට කිව්වා මේ වැඩසටහන කරන්න බෑ චූදිත සුදත්ත. කපිල තැඹිලි මුල්ලේ චූදිතයෙක් ඕසලහෙරත් කියන පුද්ගලයා චූදිතයෙක් ඒකින්ද මේ නයිපොලොංගුත් එක්ක මේ වැඩසටහන කරන්න බෑ කියද්දි තමයි ඔහු ඉල්ලීම කළේ නෑ අපි මේ වැඩසටහන කරමු මම ඉතාලම සාධාරණ විදිහට මේවනවා කියලා දැන් ඕකෙන් වෙන්නේ ආයේ සජිත් ප්‍රේමදාස යනු කුමාරයි නම් ආයේ නම් සාකච්ඡා තියෙන්නේ ඔක දැක්ක මිනිහ කය කරන්නේ මේ රටේ මාධ්‍යවල හැතිරීම දැන් මම ඔබට කිව්වා අපේ හිටියා ජර්මි පැක්සන් කියලා බ්‍රිතාන්‍යයේ ඒ හිටිය සමාජ ඒ කියන්නේ මාධ්‍යවේදී කාය අනම්මනන්නේ මැද ඉඳලා හරියටම දෙනවා මේ වගේ මේ වට්ටියම්මලා වගේ හිටරෙන්න ලැබෙන්නේ නැහැ කොහෙත්ම අවස්ථාව. දැන් මේකෙදි ඔබට කියන්න ඕනේ මෙතන මේ තියෙන්නේ කපිල තැඹිලි මුල්ලට 2021 6 වෙනි මාසේ 9 වෙනිදා මහේත්‍රාත් අධිකරණයේ කට්ටි පැන පැන හිටිය මේ අපරාධ වරදට මැතිවරණයට නාම යෝජනා දීමීම වංචා කිරීමෙන් එදා කපිල තැඹිලි මුල්ල වෙනුවෙන් කරුණ ඉදිරිපත් කිරීම අනුව සැකකරුට රුපියල් ලක්ෂයක අප මත මුදාහරිනි. ඇයි මේක ඉදිරිපත් කළේ නැත්තේ? එතකොට කපිල තැඹිලි මුල්ලේ අද ඉන්නේ ඒ වංචාවට රුපියල් ලක්ෂයක අප මත එළියේ ඉන්නේ. හරි මොකද වංචාව දැනම චේතනාන්විතව ජනාධිපතිවරණයේදී බැල්මටම නඩුවකදී චූදිතේ කැටියට මැතිවරණ අපේක්ෂකත්වයේ පැහැරෑරීම. ඉතින් මෙන්න මේ ලියවිල එක ඉතාම වැදගත්. ඒකත් ඔබට ඉදිරිපත් කළේ නැහැ. හරි කනගාටුයි මේක. මොකද අපි අපේක්ෂා කරන මාධ්‍ය ජනමාධ්‍ය වලින් ඉතාම සාධාරණව මැදසටහන මෙහෙම. ඒක කොහෙත්ම උනේ නැහැ. මේක ඇවිල්ලා 2022 ඔක්තෝබර් මාසේ 13 වෙනිදා මේකත් සුදත්තට මම දීලා තිබුණා. ඒ කියන්නේ මොහොත විරුද්ධව තිබෙච්ච නඩු විභාගයේදී චූදිත තැපිලි මුල්ලේ සම්බන්ධයෙන් උට කියනවා. චූදිතට එරෙහිව ගොනු කර ඇති චෝදනා අදාළ නඩුව පාරාගෙන පවත්වාගෙන යාමට බැලූ බැල්මටම සාක්ෂි සහ කරුණු මෙම අධිකරණයේ හමුවේ ඉදිරිපත් කර ඇති බව පෙනී යයි. ඒ අනුව පැමිණිලිකරුට මේ නඩුව පවත්වාගෙන යාමට මේන් අවසර දෙමි. කවුද මේ දෙන්නේ? මහේත්‍රාත් අධිකරණයේ චූදිත තැඹිලි මුල්ලේට රුපියල් ලක්ෂයක අපමත නිදාස් කරලා ඉවරලා දෙන නියෝගය තමයි මේ බරපතල වංචාවට ඔහු මෙතන බැලූ බැල්මටම පෙනී යන කරුණක් වන අතර අධිකරණයට පෙනී යන්නේ පැමිණිලිකරු යම් රැවටීමකට සහ වංචාවකට ඇති බවයි. ඒ මතු පිටින් බැලූ බැල්මටම පෙනී යන කරුණක් වන අතර මේ පිළිබඳ සාධාරණ සැකයෙන් තොර ඔප්පු කිරීමට පැමිණිලිකරුගේ වගකීම වේ. දැන් ඔබට පේනවා චූදිතයාට දැන් එදා කිව්වේ මේ එකක්වත් ඔබට ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ මේ ඔක්කොම දීලා තියෙද්දි. ඒක තන්නේ කර ඒකපාක්ෂිකව ඒ වැඩසටහන ගැන ඒක දැක්කම මම ගැහුවා කාටද මේ සජිත් ප්‍රේමදාස සජිත් පරිස්සම් වෙන්න දැන් එදා ඔබ ITN එකට ගෙනල්ලා ඔබට රනිල් වික්‍රමසිංහ වෝ කොටු කරන්න හැදුවා මිනිහෙක් දාලා ඒකෙන්ද ප්‍රවේශම් වෙන්න මේ රටේ ඒකෙන් වෙන්න ඔයගේ දේවල් කවදාකවත් වෙන්නේ නැහැ ලංකාවේ. ඇයි? මාධ්‍ය කරේ සතපහක විශ්වාසයක් තියන්න බෑ. ඔක්කොම පාවා දෙනවා. ඊළඟට ඔහු කිව්ව මේ ඔබට මතක ඇති අභියාචන අධිකරණයේ නඩුවක්ම නෑ එහෙම දෙයක් නෑ. එහෙම නඩුවක් අධිකරණින් ඉවත් කළේ නැහැ කියලා. මේකත් දීලා තිබුණේ සුදත්තට ඒකත් ඔබට පෙන්වුවේ නැහැ. මේක ඇවිල්ලා 2023 පෙබරවාරි මාසේ 1 වෙනිදා මේ තියෙන මේ වාර්තාව. ඒකේ තියෙනවා පෙනී හිටිනවා
දර්ශන කුරුපු for the petitioner. ඒක ඒ කියන්නේ නාගානන්දට දැනු නොදී මේ නඩුවේ මහේත්‍රාත් අධිකරණයේ තමන්ට හිරදඬුවම් නිශ්චිතවම නියම වීම වැළැක්වීමට අභියාචන අධිකරණයට ගියාම වෙච්ච දේ. Council for the petitioner supported the application. Court decided to issue notice. Notice returnable on 9th of February 2023. Counsel for the petitioner canvasses for a stay order. මම පැහැදිලි කරන්න. Court is not inclined to issue stay order in this juncture without the presence of the respondent. මේ නඩුවක් දාලා අභියාචන අධිකරණයේ දඬුවම් නියම වෙනවක වළක්වන්න. අධිකරණයේ හමුවට ගිහිල්ලා අභියාචන අධිකරණයේ නඩුවක් දැම්මා. අධිකරණයේ එක ප්‍රතික්ෂේප කළා. මොකද අධිකරණයේ කිව්වා අනිත් පාර්ශවයේ අධිකරණයේ නැතුව එහෙම ඉල්ලීමක් කරන්න බෑ අධිකරණයේ කියලා ප්‍රතික්ෂේප කළා. දැන් මේ මාසේ මූට විරුද්ධව මේ නඩුව එනවා තැඹිලි මුල්ලට විරුද්ධව කොළඹ මහා අධිකරණයේ එක බරපතල චෝදනාවක් මේ වගේ චෝදනාවක් කරපු එක. ඒක තමයි ඇත්ත කතාව. නමුත් කනගාටුයි කියන්නේ මේ ලියවිලි කිසිම දෙයක් ඔබට ඒ වැඩසටහනදී ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඒ ණයක් වගේ කඩාපනිනවා මිසක් ඒ වැඩසටහනේ අර කියන ඩිකොරම් එක. ඩිකොරම් එක කියන්නේ you have to maintain discipline and you have to be very because it's an event, it's a public event. ඒ වගේ දෙයක හැතිරිය යුතු ආකාරයක් තියෙන මාධ්‍ය ඒක එතනදී කෙසේවත් උනේ නැහැ. ඊළඟ එක තමයි දැන් ඔහු කතා කරනවා ඔබට කිව්වා මේ නාගානන්ද බ්‍රිතාන්‍යයේ ගිහිල්ලා බෙහෙත් අරන් තිනව ආරම වෙනවා. අර කරාපිටි හොස්පිටල් එකේ ක්‍රිෂාන්ත පෙරේරා එතන ඉන්න සර්ජන් ඔහුට මේ මාලිමාවේ කට්ටිය ගිහිල්ලා තර්ජනය කළා ඔහුට ගහන්න ගිහිල්ලා ගෙදර ඉස්සරහා වීඩියෝ දාලා රෙකෝඩ් කළා ඩොක්ටර්ට යන්නත් උනා ලංකාවේ සිංගප්පූරුවට යන්න උනා. දැඩි පීඩනයක ඕන කෙනෙකුට වෙනවා ඩිප්‍රෙෂන් කියන එක ඕන කෙනෙකුට වෙනවා. ඔහුටත් ගන්න උනා යහතයි මම ඇහුවා සිංගප්පූරුවට ගියාම ඔහුටත් ගන්න උනා ඩිප්‍රෙෂන් වලට ඒ වෙලාවේදී බෙහෙත් ගන්න උනා. ඒක ඕන කෙනෙකුට වෙනවා. නාගානන්ද ඇවිල්ලා මේ එංගලන්තෙට ගියේ මේ රස්තාවක් නැතුව කාගේ හැරි නැවක කන්ටේනර් එක නැගලා හොරෙන් ගියා නෙවෙයි. නාගානන්දල් රීගුවේ විශේෂ විමර්ශනාංශයේ ප්‍රධානය. ඒ ගිහාම දැඩි ඒකෙත් මම පෙන්නනවා. මේ තියෙන ලියුම අධ්‍යක්ෂක ජෙනරාල් බ්‍රිතාන්‍ය තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා මේ නිලධාරියාගේ ආරක්ෂාවට වහාම රටින් පිට කරන්න කියලා. ඒ ලියුම මම එක ටිකක් දිගයි. ඒක කියනවා නාගානන්ද කවුදරේකුද පාර්ලිමේන්තුවේ දිනේ ඇවිල්ලා 2001 මේ ලියුම දෙන්නේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට නාගානන්ද වහාම රටින් පිට කරන්න. ඒ ගියාට පස්සේ ඔක්තෝබර් මාසේ 9 වෙනිදා. හරිද මේ කියන්නේ පාර්ලිමේන්තුවේ ගියේ ඒ සම්බන්ධව ගියේ විවාදය. ඒ විවාදය කියන්නේ 2001 එඩිතර හා අවංක රාජ නිලධාරීන් ඝාතනය කරන්නට එරෙහිව දඬුවම් කිරීමේ ක්ෂණික ක්‍රියාමාර්ගයක්. මන්ත්‍රීවරුන් රැසක් නාගානන්ද රටින් පිටවීම පිළිබඳව පාර්ලිමේන්තුවේ කරුණු ඉදිරිපත් කරනවා. ඒ කියන වෙලාවේදී මන්ත්‍රීවරු කියනවා ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතන කීපයක රජයේ නිලධාරීන්ට දුරකථන හා වෙනස්කම් වගේ මරණ තර්ජන එල්ල වෙමින් පැවතියත් ඒ සඳහා රජයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැත. රජයේ නිලධාරීන්ට බලපාන තර්ජන නොනවත්වාම තිබෙන බව නම් නොකියාම බැරි බව පැවසිය යුතුයි. මේ මන්ත්‍රීවරයාගේ නම එඩ්වර්ඩ් ගුණසේකර. ඔහු තවදුරටත් කියනවා එක්තරා රේගුල නිලධාරියෙකු ඒ මීන් කරන්නේ නාගානන්දට පිළිබඳව පුවත්පත්වල කරුණු සටහන් සඳහන් වෙනවා. මෙරටට නීතිරෝධීව ගෙන ලද වාහනයක් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයක් නිසා එම රේගුල නිලධාරියාට විවිධ තර්ජන ඉදිරිපත් වී තිබෙනවා. ඔහුට ඒ තර්ජන එල්ලවීම නිසා පමණක් නොව සුජිත් පෙරේරා මහතාට සිදු වී දේ මතක් වී ඔහුද රටින් පිටව ගොස් ඇත. මේ කතා කරන්නේ අර්ජුන රණතුංගගේ වාහනේ. අර්ජුන රණතුංග කියන්නේ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඒ වාහනේ ඒ සම්බන්ධ වාහන හතරක් තිබුණ බදු වංචාවකල අර්ජුන රණතුංග, අරවින්ද සිල්වා, ද ෆිනෑන්ස් කම්පැනි, ලුම්බිනි ඇක්වීරියා ඒ පරීක්ෂණ හතරම කළේ නාගානන්ද. ඒ අවස්ථාවේදී අධ්‍යක්ෂක ජෙනරාල් එතකොට හිටියා කවුද ජනගුණ රත්න කියලා තවත් හත පහක වැඩක් නැති පන්රැලක්. ඌ කිව්වා මේ නඩුව එතකොට චන්ද්‍රිකා බණ්ඩාරනායක තමයි ජනාධිපතිනිය, මේ නඩුව ගෙනියන්න එපා වහාම නවත්තන්න කියලා. නඩුව පවත්වාගෙන යනකොට මට කෝල් එකක් දීලා කිව්වා මේ නඩුව නවත්තන්න කියලා. නාගානන්ද ප්‍රතික්ෂේප කළා. ටෙලිෆෝන් එක පැත්තකින් තියලා නඩු තීන්දුව තුන දෙකේ ඉඳලා පහ වෙනකන් නඩු විමසලා අර්ජුන රණතුංගට තඹුනේ එකම තීන්දුව. වාහනේ වටිනාකම දඩයක් හැටියට ගෙවන්න නියම කළා. එතනදී කියන්න ඕනේ ඔබට චන්ද්‍රිකා බණ්ඩාරනායක නාගානන්ද රටින් පුනාද පිටත් වුණාට පස්සේ
ෆයිල් එක ගෙනල්ල ප්‍රෙසිඩන්ට් හවුස් එකට. ඕක ගියා සන්ඩේ මොකක්ද අර සන්ඩේ ලීඩර් එකේ. ඒ සන්ඩේ ලීඩර් එකේ පත්තරේ ගියේ හෙඩ්ලයින් එකත් එක්ක මම ඔබට දාන්න. චන්ද්‍රිකා බණ්ඩාරනායක නාගානන්ද රතින් පිරුණාට පස්සේ, ඒ කියන්නේ මේ දූෂණය අධ්‍යයනයෙන්ද මේ වෙන්නේ. හරිද? එයා ෆයිල් එක ගෙනල්ලා ඒ ගහපු දඬනයත් ඉවත් කරනවා. මේක තමයි රටේ තත්ත්වය. මේ සම්බන්ධයෙන් උන් කියනවා නිවැරදි ලෙස රාජකාරී කරන්න අත රාජ නිලධාරීන්ට බැරි වී ඇති තත්ත්වයක් උදා වී තිබෙනවා. එක්කෝ නිවැරදි ලෙස රාජකාරී කරන නිලධාරීන් ඝාතනය කරනවා, එහෙම නැත්නම් බලපුලුවන්කාර දේශපාලනඥයෝ, බලපුලුවන්කාර මැරයෝ එකතු වෙලා ඒ අයගේ පෞද්ගලිකවටත් මරණ තර්ජන එල්ල කර ඔවුන් රටින් පිටමං කරනවා. මේ කතා කරන තවත් මන්ත්‍රීවරයෙක්, ඔහුගේ නම හේම කුමාර නානක්කාර. මේ කට්ටිය මේ ප්‍රකාශ කළා රටට කිව්වේ මේ රටේ යථාර්ථත්වය. එතකොට එහෙම ගියාම මේ නාගානන්ද රටින් ගියාම ලැජ්ජ නැතුව දැන් එහෙම වුණාම ඕන කෙනෙකුට දැන් ඒ පුද්ගලයාගේ තාත්තා කොහෙද පොලිසියෙන් ගිල්ලා හිරේ තියනකොට අඬා නැටෙව ඔබ දකින්න ඇති. ඒ වගේ තත්ත්වයකට ආව වුණාම ඒකට එකට ගියාම ඒ ඩිප්‍රෙෂන් වලට ගිහිල්ලා ඒකට එහෙදි ඒකට ට්‍රීට්මන්ට් ගත්තන් පස්සේ ඒක අල්ලගෙන නලියනවා නම් ඔව් ගැන කතා කරන්න දෙයක් නැහැ. ඒ වගේම ඔහු කිව්වා, ඔබට කිව්වා ජනාධිපති මෙතිවරණය ගැන කතා කරනකොට කිව්වා ගෝඨාභය රාජපක්ෂ. මේ දෙක ඔබට අද පළවෙනි වතාවට කියන්නේ. ගෝඨාභය රාජපක්ෂ විධිමත්ව තමන්ගේ පුරවැසිභාවය ඉවත් කරගෙන ආවි කියලා සම්පූර්ණ බොරුවක්. පටන් ගත්ත තැන ඉඳලා අවසාන වෙනකන් තන්නේ කර බොරු කිව්වේ. ඒකක්වත් කවුන්ටර් කරන්න ඒ මාධ්‍ය සාකච්ඡාවේදී ඒ ඩිකෝරම් එක මේන්ටේන් කළේ නැහැ. ඒකයි මම කිව්වේ සජිත් ප්‍රේමදාස නම් මම හිතන්නේ අනුර කුමාරත් එක්ක කිසිම විවාදයකට එයි කියලා. මොකද මාධ්‍ය වේදියේ තේරෙන්නේ නැහැ තමන්ගේ ජොබ් එක ඒ වගේ වැඩක් කරන්න. දැන් මේ සම්බන්ධයෙන් ඔය ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් නාම යෝජනා දීම සම්බන්ධයෙන් මහින්ද දේශප්‍රිය කියන චූදිතයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ දූෂණ අපරාධ චෝදනා මත අවුරුදු 10ක් ඉර යන්න ඕන චෝදනාව. මේ තියෙන ඔහුගේ අස්වැනින් තියෙන දියුරුම් පෙස්සම. ඔහුට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය නඩු පාරපුවාම දේශප්‍රිය 2022 මැයි මාසේ 30 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දියුරුමක් ඉදිරිපත් කරමින් මෙසේ කියනවා. දැන් ඔබ ආයි මොකද මේ නඩුවට උනේ කියලා. ඒක ප්‍රශ්න කරන ජයන්ත ජයසූරිය අග්‍රංශකාරවරයාගේ මොකද මේ නඩුවට උනේ කියලා. අද වෙනකන් මේ නඩුව විභාගයට අරන්නේ නැහැ. හරිද? ඒ නඩුවේදී මොහු කියනවා දේශප්‍රිය දියුරුම් පෙස්සමකින් ශ්‍රේෂ්ඨාධිකරණයට දෙනවා මැයි මාසේ මම ඔබට කිව්ව දිනය. මේ මාසේ 30 වෙනිදා ඒකට උත්තරේ තියෙනවා කාගේද කූල් මහත්මයාගේ. මොහු කියනවා I state that according to article 14(1) of the presidential election act objection to the nominations of a candidate may only be made by rival candidates or a person who has signed the nomination paper. I state that none of the rival candidates nor any person who had signed the nomination paper or rival candidates tendered any objection to the nomination of Nandasena Gotabaya Rajapaksha. Gotabaya Rajapaksha ta erahiba kisidu pudgalayek Sajith Premadasa wat Anuru Kumara Dishanayaka wat kisidu vidiyakata ohuge naama yojana abiyoga kale naha kiyala Mahinda Deshapriya kiyana shrestha adhikaryata ohuta viruddhawa thibena naduwedi 2022 mei maase 30 o antimata kiyana I state that neither myself nor any other member of the election commission were empowered to inquire into the citizenship of a presidential candidate, particularly in the absence of objection raised by any other candidates. මේ මෙතිවරණයේදී වෙනත් අපේක්ෂකයෝගේ කිසිම අභියෝගයක් නැති අවස්ථාවකදී අපිට කරගන්න දෙයක් නැහැ කියලා තම මහින්ද දේශප්‍රියගේ දියුරුම් පෙස්සම ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට කියනවා. ඔබට අයිතියක් තියෙනවා. මම කිව්වා මේ රටේ පුරවැසියෝ කියන්නේ වහල්ලු නෙමෙයි. ඔබට අයිතියක් තියෙන අග්‍රංශකාරවරයාට ලියලා ප්‍රශ්න කරන්න මොකද මේ නඩුවට උනේ කියලා. අදටත් ඔබට මේ ප්‍රශ්නේ ඔබට දැනගන්න තියෙනවා. මොකද ඒක බරපතල වරදක් කළේ. රටම වංචා කළා, රටම පාවා දුන්නා. මේ කියන කතාව සම්පූර්ණයෙන්ම වැරදි. දේශප්‍රිය ජනාධිපතිවරයා පත් කරගැනීමේ නීතියේ 14 වන අගන්තියේ ප්‍රකාරව ඔහු නීතියෙන් බැඳී සිටිනවා. අපේක්ෂකයෙකුට එරෙහිව මේ පුද්ගලයා මෝෂල් හේරත්නකෝ නාගානන්ද බ්‍රිතාන්‍ය ජාතිකයෙක්, ගෝඨාභය ඇමරිකන් ජාතිකයෙක් මේ දෙන්නටම ඡන්දයට ඉදිරිපත් වෙන්න බෑ කිව්වම ඔහුට තිබුණ වගකීමක්. මොකද ආණ්ඩුක්‍රම යථාව ප්‍රකාරව ඔහු බැඳී සිටින රටේ ජනතාවට නිදහස සාධාරණ මැතිවරණයක්. නමුත් ඔහු ඒ වගකීම පැහැරෑරිය. මොකද එතනදී ද්විත්ව පුරවැසිභාවය කියන්නේ මූලික නුසුදුසුකම. මොකද ගෝඨාභය දෙනවා ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ නීතියේ 12 ප්‍රකාරව වගන්ති ප්‍රකාරව මම කිසිදු නුසුදුසුකමකට යටත් නොවන්නේ. නමුත් මොහු කියනවා ගෝඨාභය ඡන්දයට එනකොට සමන්ගේ
අමරිකන් පුරවැසිභාවයේ අත් හැරගෙන ආවේ කියලා. ඒක මොකද්ද කියන එක දැන් ඔබට කියන්නම්. සම්පූර්ණ බොරු. සම්පූර්ණ බොරුවක් නමුත් ඒක ඔබට ඒ අවස්ථාවේදී කියන්නේ අවස්ථාවක් දුන්නේ නැහැ. ඒකදී ඒ ලියවිලි එකක්වත් ඔබට ඉදිරිපත් කළේ නැහැ. මේ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් මහින්ද දේශප්‍රිය මැයි මාසේ 12 දීපු දිනුම් පෙතමට උත්තරයක් හැටියට මෙතිවන කොමිසමේ හූල් මහත්මයා රත්නදීප වෙන හූල් මහත්මයා 2022 ජූනි මාසේ 9 නියමිත දිනයට පෙර ඊට ප්‍රතිඋත්තර වඳිනවා ශ්‍රේෂ්ඨ අධිකරණයට. ඔහු කියනවා, හොඳට අහන්න, මම ඉතාම හිමින් කියනවා. I state that as per the section 12 of the presidential election act, every prospective candidate contesting the presidential election is required by law to present a declaration together with the nomination paper that he or she is not subject to any form of disqualification under the presidential election act. ඒ කියන්නේ 52 වෙනි වගන්තිය ප්‍රකාරව හැම කෙනෙක්ම නීතියෙන් බැඳී සිටින අපේක්ෂකයෝ තමන් කිසිදු නුසුදුසුකමකට යටත් නොවන්නේ කියලා. ඊළඟට කියනවා, I state that accordingly Gotabaya Rajapaksha too subscribed to such a declaration and furnished the same together with the nomination to the papers to the election commission with his party secretary. However, I state that Gotabaya Rajapaksha presidential candidate never produced his certificate of renunciation to the election commission at any stage. දැන් මොකද්ද මොහු කිව්වේ? ඡන්දයට ඉදිරිපත් වෙනකොට පුරවැසිභාවයේ අත්හැරගෙන ආවේ කියලා. එදා වුන් කලේ මේ කියන්නේ හූල් මහත්මයා දේශප්‍රියගේ දියුරු පෙතරමර දෙන පිළිතුරේදී කියනවා, කවදාක්වත් නීති ප්‍රකාරව ඔහු ඉදිරිපත් කළේ නැහැ පුරවැසිභාවයේ අත්හැරගැනීමේ සාහිත්‍යයක්. නමුත් මේ තමන්ට එරෙහිව අපරාධ නඩුවක් තියෙන නිසා තමයි මම මේකට යන්න අකමැති වුණේ. ඔහුගේ බරපතල ඉල්ලීම මත ගියේ ඔහු සාධාරණ මේකක් තියයි කියලා. නමුත් ඒක සිද්ධු වුණේ නැහැ. නමුත් ඒකෙදි ඔබට කරුණු දැනගන්න අයිතියක් තියෙනවා. මෙතන මේ රටේ දේශපාලනය කියන්නේ මම ඒක කිව්වේ කරිසං වලක් කියලා. අන්තිම ගඳ ගන්න කුණු ගොඩක් කියලා. ඒකින්ද රටේ ජනතාවට සම්පූර්ණ මේ වැඩසටහනේදී උනේ බරපතල අසාධාරණයක්, යුක්තියක් අසාධාරණයක් ඉෂ්ට කළේ නැහැ. මං සුදත් තිලක සිරිට ගැව්වා, මැසේජස් කීපයක් ඇහුවා, මැසේජස් කීපයකුත් ගැව්වා, කිසිම සද්දයක් නැහැ. මෙහෙමනම් ජනමාධ්‍ය හැදිරෙන්නේ ලංකාවේ තියෙන ජනමාධ්‍ය නෙවෙයි. ඉතාලම කනගාටුදායකයි. මේ ලියවිලි එකක්වත් ඔබට ඉදිරිපත් කළේ නැහැ. ඒකයි මම කිව්වේ විවාදයක් කරනකොට අනිවාර්යයෙන්ම ඩිකොරම් එක, අට්මෝස් ගුඩ් ෆේත් එක මේන්ටේන් කරන්න ඕනේ. තමන්ගේ අවංකව නිර්ව්‍යාජව තමන් කරුණු ඉදිරිපත් කරන්න ඕනේ. ඒ විදිහට එතන හැතිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. සර්පය වගේ පැන පැන හැතිරෙන්න බෑ, නීතිඥයෙකුට එහෙම හැතිරෙන්න බෑ කියන එක ඔබට කියන්න ඕනේ නෑ. එන්න එක තමයි මම ඔබට අද කියන්න අදහස් කළේ. මේ ටික ඔබට කිව්වේ මොකවන්නේ නෙමේ, මේක මම ඉල්ලා සිටිනවා ඔබට කවුරු හරි මේ රෙකෝඩින් එක එතෙන්ට ගිහිලා දාන්න. හරි, බොහොම ස්තුතියි ඔබ හැමෝටම.